මම කියන්නේ අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඊයේ 2012 වර්ෂයේදී ඇතිවෙච්ච නෙළුම් කුරුණ හා සම්බන්ධව අක්‍රමවත් මූල්‍ය ගණදෙනුව පිළිබඳව ඔබතුමා හෙළිදරව්වක් කළා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. හැබැයි මේ හෙළිදරව්ව මේක අපේ කරපිට දාන්න වගේ ගෑවිලා නොගෑවිලා අපිට ස්ටිකර් එක ලොගන යන්න තමයි අද උදේ මේක තොරතුරක් හැටියට විකාශනය වුණේ ජනමාධ්‍යවල. අපි කියන්නේ කරුණාකරලා 2012 මේ රුපියල් කෝටි 200 ගෙව්වේ කාටද? මොන වගකීමක් තුලද ඇඩ්‍රස් එකක් නමක් ලිපිනයක් ස්ථානයක් නැති ඒ චීනයේ කොයි සමාගමකටද මේක ගෙව්වේ? ඒ සමාගම මේ ගණදෙනුවට සම්බන්ධ කරන්න මැදි වෙච්ච පාර්ශව කවුද? මේවට මුල් උනේ කවුද කියන එක වහාම හොයලා බලලා මේ කෝටි 200 හරහා හිටපු බ්‍රෝකර්වරයා කවුද මේ පිළිබඳව වහාම හෙළිදරව් කරන්න කොමිසමක් පත් කරන්න කියන එකත් මම වහාම කියනවා. මේක කඩිනමින් කරන්න කියනත් මම අතිගරු ජනාධිපතිතුමාට කියනවා. පොහොට්ටුවේ ලාංඡනය නෙළුම් කුළුණ නම් නැට්ට හැදෙන්න කලින් අලේ පැලවෙන්න කලින් ඒකෙන්ම ගසාගෙන කාපු මහින්ද රාජපක්ෂ මහත්තයලගේ කණ්ඩායම් වල සැබෑ වර්ධිකරුවා කවුද කියන එක හොයන්න කියන එකත් මම මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ආබාධිත රණවිරුවන්ගේ ගැටලු විසඳීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වහා මැදිහත් විය යුතු බවයි මෙම මාධ්‍ය හමුවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ. ආබාධිත රණවිරුවන්ගේ ජීවිතාන්තය දක්වා වැඩිපුර ලබාගෙන මේකෙදි එක එක්කෙනා එක එක විදියට දකිනවා. හැබැයි මමත් දකිනවා මේ රටේ පුරවැසියෙක් විදියට අවුරුදු 32 33 යුද්ධ දක්වපු පුද්ගලයෙක් විදියට ඒක වැඩි කරන්න ඕනේ. හැබැයි පස්සේ තියෙන්නේ මේ අමාත්‍යංශයෙන් අපේ යට තියෙන ව්‍යවස්ථාපිත ආයතන යටතේ නෙමෙයි රජය යටතේ මේක තියෙන්නේ. මේක තියෙන ජාතිකර ජනාධිපතිතුමයි. ඒ කියන්නේ අධිකර ජනාධිපතිතුමා තමයි මේ සම්බන්ධයෙන් අවසන් තීරණ ගන්නව. ආරක්ෂක අමාත්‍යංශ ජනාධිපතිතුමා යටතේ තියෙද්දි මට තේරුම් ගන්න බෑ ඇයි මේක ආණ්ඩුපත්‍ර දෝෂාරෝප ලක්වන්නේ කියලා. ආරක්ෂක අමාත්‍යංශයේ නිලබලෙන් එතුමාට ගන්න හැකියාව තියෙනවා. හැබැයි කාලයක් වෙනත් අමාත්‍යවරයෙක් යටතේ තිබිච්ච එක. ඒ තමයි කරන්නේ. අරගත්ත පස්සේ ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉදිරියේ සාධාරණ කරයි කියලා අපි විශ්වාස කරනවා. පුරවැසියෙක් වශයෙන් මමත් විශ්වාස කරනවා ඒ ඉල්ලීම ඉෂ්ට විය යුතුයි කියලා.